ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මම ගිය සතියේ පොරොන්දු වුණා වගේම මේ සතියේ තරගෙන ආවා වීඩියෝ එකක් කොහොමද සතියේ සතියේ ඩයට් එක වෙනස් කරන්න කියලා. ඉතින් අමාරු ඩයට් එකක් නෙමෙයි මම කියන්නේ ඔයගලන්ට ලේසි ඒ වගේම සතියට කිලෝ එක ගානේ අඩු කරගන්න පුළුවන් ඩයට් එකක් ගැන තමයි. ඉතින් සාමාන්‍ය මොගලන්ට ඉස්සල්ලා කිව්වා වගේ මම හැම වීඩියෝ එකෙම කියනවා ඩයට් එකක් කියලා කියන්නේ ආහාර කන්න නැතුව ඉන්න එක නෙමෙයි. ඒ කියන්නේ අපි ආහාර කන්න නැතුව අපි හිස් බඩ ඔහේ ඉන්නමයි කියන එක නෙමෙයි. අපේ ආහාර පාලනයක් යන්න ඕනේ. ඉතින් අනවශ්‍ය ආහාර අයින් කරලා අපේ ඇඟට අවශ්‍ය ආහාර, ඒ කියන්නේ අපේ ඇඟට පෝෂණින් පිරි ආහාර ගන්න එක තමයි සාමාන්‍යයෙන් ආහාර පාලනයක් කියලා කියන්නේ. හරි. මම ගිය වීඩියෝ එකේ ඔයගලන්ට කිව්වා රෑට no carbs no sugar යන්න කියලා. ඒ කියන්නේ carbs අඩංගු කිසිම දෙයක් කන්න බෑ. සීනි අඩංගු කිසිම දෙයක්. ඒ කියන්නේ අඩුම තරමේ පළතුරක්වත් ගන්න බෑ රෑට. ඉතින් ඒක රෑට විතරයි. සාමාන්‍ය උදේට දවල්ට නෙමෙයි මං කිව්වේ රෑට පමණයි. ඉතින් මම ඊට පස්සේ අර කියන්නේ ඊළඟ මම මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඊළඟ ඩයට් එකට මම ඔයගලන්ට දෙන්න යන අයිඩියා එක තමයි සතියක් ආටිෆිෂල් සීනි අඩංගු කිසිම කෑමක් ආහාරයට ගන්න බෑ. ඒ කියන්නේ සවුදා ඉඳලා සිකුරාදා දක්වා ඔයගොල්ලෝ කිසිම සීනි අඩංගු ඒ කියන්නේ ආටිෆිෂල් සීනි අඩංගු පළතුරු ඔයගලන්ට කන්න පුළුවන් නැචරල් සීනි නිසා මම මේ කියන්නේ ආටිෆිෂල් සීනි කියන්නේ ඒ කියන්නේ අපි සීනි අපි නිතරම තේ වලට පානේ තේ පානේ සඳහා සීනි පාවිච්චි කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ස්වීට් වර්ගයක් ගත්තදී පැණි රස කෑමක් ගත්තත් ඒකේ පැණි රස අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ආටිෆිෂල් සීනි තමයි. ඒ කියන්නේ කේක්, බිස්කට්, එතකොට අනිත් නොයෙකුත් කෑම ජාති, හැලප, ලෙවරියා, කැවුම් ඒ වගේ දේවල් වල සීනි අඩංගුයි. ඉතින් එතකොට ඔයගොල්ලෝ පුරා සතියක් ආටිෆිෂල් සීනි නැතුව ඉන්න ඕනේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවා එතකොට මොන වගේ ප්‍රතිඵලයක්ද එන්නේ කියලා සී ආටිෆිෂල් සීනි සතියක් නැතුව. ඉතින් අපේ සීනි අපේ ඇඟට අවශ්‍යයි. මම කියන්නේ නැචරල් සීනි ගන්න කියලා ඒ සතියේ. ඒ කියන්නේ පළතුරු පළ සීනි පැණි රස වගේ දෙයක් පළතුරු පමණක් ඔයගොල්ලෝ ආහාරයට ගන්න. හැබැයි මී පැණි උනත් මී පැණි ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් මී පැණි ඔයගොල්ලෝ හොයා ගන්න ඕන හොඳ මී පැණි එක. ඉතින් පෙලක් කියලාට සීනි අර සීනි උණු කරලා තියෙන මී පැණි තියනනේ එහෙම නෙමෙයි. හොඳම මී පැණි එක හොයා ගන්න. ඒක කරගන්න අමාරු නිසා නරකද මුකුත්ම නැතුව ඒ සතියේ යන එක. ඒ කියන්නේ පළතුරු විතරක් ඔයගොල්ලෝ ආහාරයට ගන්නවා පැණි රස දෙයක් හැටියට. හරි. ඉතින් මම කියන්නම් ඒ සතියේ කොහොමද මම මේ ආහාර ගත්තේ කියලා. එතකොට මම උදේට ඔයගලන්ට මම මේ පෙන්නන ගමම්මයි කියන්නේ මම උදේට එතකොට ගත්තේ හෝල් ග්‍රේන් බිස්කට් සමග මම සාමාන්‍යයෙන් කිරි කිරි කියන්නේ ෆුල් ෆේකන් කිරි සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් බොන කිරි මම වැඩි පාවිච්චිට ගන්නෙ නැහැ. මම ගොඩක් වෙලාට සෝයා ආමන්ඩ් වගේ කිරි තමයි යන්නේ. මොකද මම එච්චර කැමැත්තක් දක්වන්නේ නැති නිසා. නමුත් ඉඳලා හිටලා බොන වෙලාවල් තියෙනවා. ගෙදරට ගෙනල්ලා තිබුණොත් ඒ වගේ අවස්ථාවල නැතු මම කිරි වලට එච්චර කැමති කෙනෙක් නෙවෙයි නිසා මම ගොඩක් වෙලාට සෝයා ආහාර සෝයා කිරි තමයි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. ඉතින් මම ගත්ත සෝයා සෝයා කිරි එකක්. ඉතින් ඔයගොල්ලන්ට එතකොට නිකන් සාමාන්‍ය කිරි තේ එකක් වුණත් හදාගන්න පුළුවන්. හැබැයි සීනි නැතුව. සීනි නැතුව. ඉතින් මෙතන මේ හෝල් ග්‍රේන් බිස්කට් එකේ මම බිස්කට් දෙකේ ගාලා තියෙන්නේ හොමස්. ඔයගොල්ලෝ දන්නවා කඩල වලින් හදාගන්න. ඉතින් ඒව ටිකක් ගාලා තමයි හදලා තියෙන්නේ මම ගත්තේ ආහාරයට. එතකොට දවල්ට මම හෝල් ග්‍රේන් රැප් එකක් එක්ක චිකන් වෙජිටබල් ටිකක් මම ෆ්‍රයි කරලා ගත්තා. ඒ කියන්නේ සාමාන්‍ය උගලන්ට පුළුවන් ඒ වගේ කුරක් කන් රොටියක් වගේ පාවිච්චි කරගන්න. ඉතින් මේ වෙන රටක ඉන්න කෙනෙකුට නම් ඉතින් මම කුරක් කන් පිටිමට හොයාගන්න අමාරු නිසා තමයි මම හෝල් ග්‍රේන් වලට ගොඩක් වෙලාට යන්නේ. මම හෝල් ග්‍රේන් තමයි ගොඩක් වෙලාට යූස් කරන්නේ. ඉතින් හෝල් ග්‍රේන් රැප් එකක් එක්ක මම වෙජිටබල් සහ චිකන් ගත්තේ. ඉතින් මට රෑ එකේ ෆොටෝ එකක් ගන්න බැරි වුණා. එදා මම ගත්තේ සලඩ් එකක්. මට ඒකේ හදිසියට ගන්න බැරි නෝ පුතත් එක්ක මොකක් හෝ හදිසියක් වුණා මට. ඉතින් මම එයාට කවන ගමන් තමයි ගොඩක් රට මං කන්නේ. මට ඒ අවස්ථාවේ ගන්න බැරි වුණා.
හරි එතකොට ස්නැක් ටයිම් වලට උනත් කිසිම පැඩස జాතියක් ගන්න බෑ ඔයාලන්ට මතක තියාගන්න. එතකොට nuts වර්ග ඒ වගේ යන්න පුළුවන්. එමත් නැත්තම් පළතුරු මම කිව්වේ පළතුරු වගේ කරලා. හරි. ඒ සමුද එක මේ අඟහරුවා දැන් මම උදේට ගත්තේ oat meal එකක් එක තේ. ඒ වගේම මේ දවල්ට මම ගත්තේ whole grain pasta ටිකක්. එතකොට රෑට whole grain wrap එකක් එක්ක chicken baby spinach පොඩි නිවිති එකත් එක්ක tomato ටිකක් තමයි උඩින් දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන බදාදෙකේ මම whole grain rusk ඒ කියන්නේ මේ පොඩි බිස්කට් වගේක් ඒකේ පැණි රසවත් මුකුත් නැහැ whole grain වලින් හදලා තියෙන්නේ. ඉතාලියින් නෑ නන් දන්නවා මේ බිස්කට් එක සෙත් බිස්කට් ආටි ඉන්ටර්ගාලේ මොනවාද මේ කෙසෙල් කන් පොඩි කපලා උඩින් දාලා තියෙන්නේ තේ එකක් එක්ක. මම දවල්ට බත් සුකීනේ එතකොට පොඩි චිකන් කෑල්ලක් තමයි එතන අරගෙන තියෙන්නේ. එතකොට රෑට මම ගත්තේ බිත්තර ඔම්ලට් එකක් නිවිති උඩින් දාලා. එච්චරයි. එකේ බිත්තර දෙකක් තියෙනවා නිවිති උඩින් දාලා මම මේ තියෙන්නේ සිකුරාදා ගත්තේ මේ ආහාරේ මං උදේ වරුවට whole grain rusk එක blueberry ටිකක් උඩින් දාලා නිකන් තේ එකක් එක්ක කිරි තේ එකක් එක්ක සෝයා කිරි තේ එකක් එක්ක. එතකොට මේ දවල්ට නම් මං එදා එළිය ගිය නිසා පොඩි පීසා කෑල්ලක් කන්න සිද්ධ වුණා. මම ඒක ෆොටෝ ගත්තා. මම හොරු බරු නෑ මං ඇත්තම කියනවා. දැක්කන් සමහරව මං හෙල්දි කනවා. නමුත් දැන් මේ සතියෙම සීනි නෙවත්තල දෙන්නේ. ඉතින් මට අර තැනේ හැටියට පෑනේ. ඒක නිසා මට ඒ අවස්ථාවේ ආහාර ඒ පීසා කෑල්ලකට යන්න සිද්ධ වුණා. ඉතින් මම පීසා කෑල්ලක් කෑවා. එතකොට මං ඒම නිසා රෑට ගොඩාක් ලයිට් එකට කෑවේ. එතකොට මං කැරට් සලාඩ් එකක් එක්ක මම ඒකට ටොමැටෝ දාලා තියෙනවා. ඒ වගේ දාලා බොහොම ලයිට් එකට කෑවේ. ඉතින් ඒ වගේ ඉතින් ඔයගලන්ට මම මේ දැන් මේ කියන එකෙන් තව අයිඩියා එකක් ගන්න පුළුවන් බලන්න මම කොහොමද බැලන්ස් කරගෙන යන්නේ කියලා. ඔයගලන්ට මම අයිඩියාස් දෙන්න තමයි මේකෙන් ගන්න. ඉතින් මම YouTube එකක් පවත්වාගෙන යන්නත් ලොකුම හේතු වුණේ මොකද අද දවස්වල ගොඩක් ලංකාවේ ඉතින් මම ඉතාලි භාෂාවෙන්වත් නැතුව වෙනත් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්වත් නැතුව සිංහලයෙන් මේ කරගෙන යන්න හිතුවේ. ලංකාවේ අද ගොඩක් දෙනෙක් ඉන්නවා අධිබර කියන්නේ තරුණ වයසෙන් බර වැඩිවීම හේතුවෙන් ලෙඩ රෝග තියෙන ඒ වගේම දරු ප්‍රසූතියෙන් පස්සේ බර වැඩි වෙලා ගොඩක් වෙලාවට අපහසුතාවෙන් පෙළෙන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන්ම මම උදව් කිරීම සඳහා තමයි මම මේ වගේ අදහස් දෙන්නේ. මොකද හෙල්දි ආහාර තියෙන අපිට මේ දේවල් අත්දැක බලන්න පුළුවන්. ඉතින් මමත් නිතරම ව්‍යායාම කරගෙන ගියාට හෙල්දි ආහාර කියන එකට පුරුදු වුණේ මැදක් කාලයකදී. ඉතින් මට ඒක ගොඩක් ඕකේ වුණා. මට ඒක කරගෙන යද්දි මට තේරුණා දැන් මම ඔයගලන්ට මේ මීට කන්නත් කියලා තියෙන නොකා හිටපු අවස්ථා ඒ කියන්නේ නොකා ඉඳලා ඩයග් මේ ඇඟ අඩු කරගන්න ගිය අවස්ථාවල් තියෙනවා. එතකොට ලෙඩත් වැඩි අනිත් දේ තමයි වර අඩු ඇඟ අඩු වෙන්නෙත් නැහැ. අනිත් දේ ඉතින් අපි සමබර ආහාර වේලක් යන ගමන් ඒ කියන්නේ හොඳ ගුණවත් හෙල්දි ආහාර යන ගමන් ව්‍යායාම කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. ඉතින් මං අත්දැකීමෙන් කියන්නේ ඕනම කෙනෙක්ට ඕන වෙලාවකට මාගෙන් උපදෙස් කියන්නේ මගෙන් අදහස් ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ડોක්ටර් කෙනෙක්වත් එහෙම නෙමෙයි. මම ඇඟ හදා කියන්නේ සාමාන්‍ය ගෘහණියක් හැටියට එහෙමත් නැත්නම් මමක් හැටියට ඇඟ කොහොමද මම තියා කියන්නේ මගේ ඇඟ මනාව පවත්වාගෙන යන්නේ කියන අදහස තමයි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් ඒ අදහස සමග මම අනිත් අයටත් කියලා දෙන ගමන් යන්න කැමති වුණේ. මොකද ගොඩක් දෙනෙක් අද දවසේ මුදල් වෙනුවෙන් මේ පමණක් වැය ගන්න හින්දා මොකද ඩයට් ප්ලෑන් එකක් ඉල්ලුවා තා මට සල්ලි දෙන්න මම වාටි වන්න. එහෙම අන්න එහෙම කාලයක් කෙනෙක්ගෙන් උදව් ගන්නවයි කියලා කියන්නේ දැන් අද ඇප් හිටන් තියෙන ව්‍යායාම ඇප් gedaradi ඇප් ආ මෙච්චර ගාණක් ගෙවන්න ඕනේ අපි මේක ගන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ?
දැන් මම YouTube එකේ වීඩියෝස් දාලා මගේ දේවල් මම පෙන්නලා මට ඒ දේ මට මගේ දේවල් පෙන්නලා මම ඔයගලන්ට views ගන්න අවශ්‍යතාවයක් නැහැ මට. මගේ වීඩියෝස් වලින් අදහසක් එහෙමත් නැත්නම් ප්‍රයෝජනයක් ගන්නව නම් මට ඒ හොඳටම ඇති. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා ඔයා මේක නිකන්ද කරන්නේ? මේකට pay කරන්න ඕනේද? මම ඔයාලා diet plan එකකට මේ නෑ අත්ත වශයෙන්ම නැහැ. ඕනම කෙනෙක් ඕන වෙලාවක මගෙන් අහන්න Facebook එක තියෙනවා මගේ. Pali Nisansala Fitness with Pali මගේ Facebook page එක. Instagram එක Pali Nisansala. ඉතින් ඕන වෙලාවක ඕනම අවස්ථාවක මම උදව් කරන්න ලෑස්ති. මම ඔයගලන්ට කියන්නම් එතකොට ideas දෙන්නම් මෙහෙම කරන්න. අනිත් එක කඩා වැටෙන්න එපා. ගොඩක් දෙනෙක් දවස් දෙකක් කරලා කඩා වැටෙන අවස්ථාවල් තියෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙච්ච අවස්ථාවක මාට මැසේජ් එකක් දෙන්න. මම ඔයගොල්ලන්ට ඕනෙලාක අතහිත දෙන්න ලෑස්ති. හරි. එහෙනම් ඉතින් මම හිතනවා මේකෙන් අයිඩියා එකක් ගන්න ඇති කියලා. අනිත් දේ තමයි සීනි නැතුව ඔයගොල්ලන්ට ගියොත් කිලෝ එක අනිවාර්යෙන්ම අඩු කරගන්න පුළුවන්. මොකද මගේ group chat එකේ ගොඩක් දෙනෙක් ඒගොල්ලෝ මට දෙන අදහස අනුව කියන්නේ ගොඩක් සැහැල්ලුයි පාලි ඒ සීනි නැතුව යන මේකෙදි ඇත්තටම මේ ගොඩක් සැහැල්ලුයි කියන්නේ මට මම තේ අත්දැකීම ගොඩක් මම ලබ يعني මට ලැබෙනවා මං අර සතිය සතිය වෙනස් කර කර යන එකෙන් ඇත්තටම ලොකු මේ වෙනස දැනන දැන් මේ සතියත් අපි එකක් කරගෙන යන එක මම ඊළඟ වීඩියෝ එකකින් කියන්න හරි ඔයගොල්ලෝ මේ සතියේ මේ විදියට ගිහිල්ලා බලන්න සතියක් උපරිම ඊළා මට විස්තර කියන්න පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න මේ අමගේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් subscribe කරන්න ඒ වගේම like කරන්න ඔයගලන්ට අදහස් තවත් අලුත් අදහස් ideas තියෙනවා නම් මගෙන් තවත් මොන හරි දෙයක් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයගොල්ලෝ නලාක අහන්න ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු